ඉතින් දැන් ඔය කාරණාව සම්බන්ධයෙන් කතා කරනකොට දැන් මොනවද මේකට බලපාන හේතු? එහෙම නැත්නම් දැන් ඔය ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය, එහෙම නැත්නම් අම්ල පිත්ත රෝගය ගැන කතා කරනකොට ආයුර්වේද ප්‍රතිකාරත් එක්ක බලනකොට අපි හුඟක් දෙනෙක් දැන් කෙටි කෑම් වලට හුරු වෙලා ඉන්නේ. ජනප්‍රිය සංස්කෘතියත් එක්ක අපිට ආපු ටිකක් තර්ජනාත්මක දෙයක් බවට පත් වෙලා තිනවා පිටි කෑම, කෙටි කෑම. මෙන්න මේ වගේ දේවල් වලට හුරු වීමත් එක්ක අපි අපේ තියෙන ආහාර රටාව ටිකක් වෙනස් කරගෙන තියෙන දැන් ඕනතරම් තියෙනවා. එතකොට මේ ඒ ආහාර රටාව වෙනස් කරගෙන ඒ විදිහට වෙනස් වෙලා යනකොට අපිට හුඟක් තැන්වල තියෙනවා විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය ඇතිවන රෝගී තත්ත්වෙන් වැඩි වශයෙන්ම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන රෝගී තත්ත්වය තමයි ඔය මේ ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය. එතකොට ඇයි මේ ආහාර රටාව මේ විදිහට බලපාලා තියෙන්නේ මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ? මෙතනදී මම යමක් ඊට වඩා දෙයක් සඳහන් කරන්නට ඕනේ. අපි හුඟක් හිතන දේ තමයි ඔයා ඔය කිව්වේ අද හුඟක් මහජනතාව අතර තියෙන ප්‍රචලිත දේ තමයි ඔය කිව්වේ. කෙනෙක් කියනවා පිටි කෑම කනවා. මම මේ නිසා තමයි මම කියන්නේ. මම මේ කෑමනි කෑවා, මෙන්න මේ සැරක කෑවා, ඇඹුල් වර්ග ගොඩක් කෑවා, විනාකිරි අච්චාරු දේවල් ගත්තා, ඒ මිරිස් ගොඩක් දාපු කෑම ගත්තා. ඒ වගේ දේවල් හුඟක් හිතන්නේ මේක තමයි, මේ කරුණ තමයි මේ රෝගයට මූලික වෙන්නේ කියලා. හැබැයි ආයුර්වේද වෛද්‍යවට අනුව කරුණු කීපයක්, ඉතා වැදගත් කරුණු කීපයක් තියෙනවා මේ අම්ල පිත්ත තත්ත්වය, එහෙම නැත්නම් මේ ගැස්ට්‍රයිටිස් කියලා කියන කරුණට ඇති කරන්නට වෙන. ඒ ටික තමයි අපි හරියටම දැනගන්නට ඕනේ. අද වර්තමානයේ බලනකොට මේ අද රට මුහුණ දීලා තියෙන තත්ත්වය සහ මහජනතාව මුහුණ දීලා, ඒ නිසා මුහුණ දීලා තියෙන ද්විතීයික තත්ත්වය නිසා මේ කරුණ හොඳින් මේ අවබෝධ කරගන්නට පුළුවන්. මොකද ඒ පෙළීම්, ඒ කරුණු වලින් පෙළෙන අය ගඳක් වැඩි ගොඩක්. අද අපි දකිනවා අපි ළඟට එනවා මේ අම්ල පිත්ත රෝගයේ බරපතල ලෙස තියෙන විශේෂයෙන්ම තරුණ ළමයි පවා එනවා. තරුණ අයගේ වැඩිපුර තියෙනවා. මොකද ඒකට අදාළ මම මේ කියන්න යන හේතු ටික තමයි එතනදි වැදගත් වෙන්නේ. දැන් ආහාර කියන්නේ එක කොටසක්. ආහාර ගන්න ආහාර වර්ගය තුළ තියෙන දේ බලපානවා. අපි හිතමු ගොඩාක් මිරිස් වැඩිපුර දාපු, ගම්මිරිස් වැඩිපුර දාපු, ඒ වගේම විනාකිරි අච්චාරු, ඒ වගේ අපි කියන්නේ අර සැර දේවල්, ඒවා වැඩිපුර අධික ලෙස අපි මං ඉස්සරහත් කියලා තියෙනවා අති. ඒවා වැඩිපුර ගත්තොත් ඒ ආමාශයේ බිත්තියට හානි කරලා ඒක වෙන්නට පුළුවන්. ඒ වගේම ආහාරයේ තියෙන අඩංගු දේ නෙමෙයි, ආහාරය ගන්න ක්‍රමය අනුවත් වෙනස් වෙනවා. අපි හිතමු බඩගින්න තියෙන වෙලාවට අපි කෑම ගන්නේ නැහැ. නියම ආහාර වේල්, අපේ ආහාර වේල් අපි හැදිලා තියෙන්නේ, අපේ ස්වභාව ධර්මය ඔක හැදලා තියෙන්නේ අපිට ඒ විදිහට. අපිට ඉන්ද්‍රිය දීලා තියෙන ස්වභාව ධර්මය අපි ඇඟේ හැදලා තියෙන්නේ. එතකොට අපේ ආහාර රටාව දීලා තියෙන්නේ ඒ විදිහට. ඉතින් අපි ඒකට පිටපැන්නොත් ඒක අනුගත වෙන්නතු ආවුව වැඩක් නැහැ. ඌව නෙමෙයි අපිට මේ විද්‍යාවේ තියෙන දේවල් තමයි ඕන කියලා ගියොත් අද තියෙන මොන තත්ත්වවලට වගේම ඉස්සරහටත් මුහුණ දෙන්න වෙනවා. දැන් ඔය කාරණාව බොහොමයක් බලපාලා තියෙන කාරණාවක් තමයි. දැන් හුඟක් දෙනෙක් තමන්ගේ ඇඟ සිහින් කරගන්න, එහෙම නැත්නම් මේ ව්‍යායාම කළත් කෙනෙක් කියන්න පුළුවන් මගේ ඇඟ කෙට්ටු වෙන්නේ නැහැ, ඒ වලට එතකොට ආහාර පාලනය කරන්න ඕනේ. නමුත් ආහාර පාලනය කරනවා කියලා හුඟක් දෙනෙක් කියන්නේ වේල් දෙකක් තුනක් මගේ හැරලා ඉන්න එක. ඔන්න ඔය තත්ත්වෙදිත් ඔය ගැටලු වෙන්න පුළුවන්. ඒක තමයි මම ඒ අවබෝධයේ, ඒ පිළිබඳ නිසි අවබෝධයේ නැතිකම. එහෙම නැත්නම් සමහරට මේ වැරදි දෙන අවබෝධ මම අපි දැකලා තියෙනවා මාධ්‍යන් මගින්, මුද්‍රිත මාධ්‍යන් මගින් දේවල් සියම් යම් අය තියෙන අදහස් වැරදි, වෛද්‍ය මූල ධර්මානුකූලව වැරදි. එහෙම ආහාර ගැනීම සම්පූර්ණයෙන් නතර කිරීම නෙමෙයි ඒකේ අදහස් වෙන්නේ. සුදුසු නැති දේවල් ඒකත් පුද්ගලයන්ව වෙනස් වෙනවා. සමහර පුද්ගලයන්ට සුදුසු දෙයක් සමහර කෙනෙකුට සුදුසු නැති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට සුදුසු නැතියක් සමහර කෙනෙකුට සුදුසු වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගන්න ආහාර ක්‍රමයක් තියෙනවා. වැඩිපුර ගැනීම, ආහාරය අඩංගු නරක දේවල්, තමන්ට සුදුසු නැති දේවල් අඩු කිරීම, ඒ වගේ දේවල් කරලා තමයි ඇඟ හදා ගැනීම සහ සියලු දේ කරගන්නට උනේ. එතකොට ආහාර ගැනීමේ රටාව, අර මම කියපු විදිහට වේලාවට ආහාර ගැනීම, නිසි ආහාර ප්‍රමාණය ගැනීම, එතකොට ඒ වගේ වැදගත් වෙනවා ඒ ආහාර පැත්තේ. තව පැත්තක වැදගත් වෙනවා අපේ ඇවතුම් පැවතුම් රටාව. ඒ කියන්නේ අපි ජීවිතේ ගත කරන රටාව. දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දවල් නිදා ගන්නව නම් එයාට රෑ නිදි මරණවන, රාත්‍රී ජාගරණ, දිවා නිද්‍රා, ওই දෙක මේ ආහාර ජීර්ණ පද්ධතියේ මේ තියෙන ක්‍රියාවල් වෙනස් කරලා ඔක ඇති කරන්නට පුළුවන්. තවත් ඒ වගේම ගොඩක් දේවල් තියෙනවා. එතකොට ජලය පානය හරි වැදගත්. ජලය පානය වැදගත් කියන්නේ ජලය වැඩිපුර බීම නෙමෙයි. ඒ ජලය බීමත් වැඩිපුර බීවොත් නැත්නම් ආහාර ගන්න වෙලාවට ආහාර වලට වඩා ජලය ගත්තොත් ඒ ආහාර ගැනීම තුරන් ඒකම ඉහළින් කලින් වතුර පීලා ඉවරලා ආහාර ගත්තොත් ඔවැනි කරුණු ගොඩක් තියෙනවා. එතකොටත් මේවා ඇති වෙන්නට පුළුවන්. ඒ දෙවෙනි කරුණ, ඒ කියන්නේ ඇවතුම් පැවතුම් සහ
වැදගත්ම කරුණ අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන අද අපිට මුහුණ දෙන්න මුහුණ දීලා තියෙන මේක මම හිතන්නේ කාටත් මම මේ කිව්වට පස්සේ අවබෝධ කර ගන්නට පුළුවන් මේ නියම தත්ත්වය මනස. මනස තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රධානම සාධකය මේ රෝගය විතරක් නෙමෙයි. මේ රෝගයට ප්‍රධානම අම්ල පිත්ත, රුධිර පීඩනය, දියවැඩියාව, අපි කියන කොලෙස්ටරෝල් ඔවැනි බොහෝ දේවල් වලට ප්‍රධාන පළවෙනි හේතුව තමයි අපේ මනසේ ඇතිවන